que adapte mais récemment bout de l'armée par le mec de Hadani BC qui le gagne avec les hétos ma mousse à la bout de ce stage à riche d'une calme au gandana guru et pala dana et imam et d'une calme à la riche de haravan que la cause de BC que l'on a fait pantin et très récemment du mois stave qui n'a pas ඉතින් වැඩිකතාන නැතුව බලමු පළවෙනි පාඩමේ වීඩියෝ එක දාලා ඇති මේ වීඩියෝ එක බලනකොට එකක් තේයි එක බලන්න ටිකේ මම බලා ගන්න ඕන අනිවාර්යෙන් බලා ගන්න ඕන ටික කිව්වා අද කතා කරන්න හදන්නේ දෙවෙනි පාඩම බුද්ධ ධර්මයේ විභාගේ කටවුඩ තියෙන ළමයි මොනවද යන්තම් යන්තම් හරි බලා ගන්න ඕනි කියලා පාඩම් වැඩ හොඳට කරන දරුවන්ට මේවා අදාළ නැහැ මේ කතා කරන්නේ කිසිම දෙයක් දන්නේ නැතුව විභාගේ කෙලවෙයි කියලා හිතාගෙන ඉන්න ඇයට විභාගේ ගොඩ දා ගන්න පුළුවන් ක්‍රම ටිකක් ඉතින් දෙවෙනි පාඩමේ බුදු ගුණ අනන්තයි මේ පළවෙනි ඡේදෙම තියෙන බයිලයක් අපිට ඒක වැඩක් නැහැ මේ වචන භාවිත කරලා මුකුත් හිතන්න එපා අපිට ඇත්තට මේ කොටසෙන් ගන්න දෙයක් නැහැ ඉන්න ගන්න දෙයක් තියෙන දණක් තියෙනවා ගිනනුන්ට උපස්ථාන කිරීම කියන තැනින්ද අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ චරිතය තුලින් තමයි මේ ප්‍රශ්න ටික අහන්නේ එතකොට මෙතන මේ පාඩමින් ඉගෙන ගන්න තියෙන පුතේ බුදුහාමුදුරුවෝ ගිනනුන්ට උපස්ථාන කරපු අවස්ථා කීපයක් විතරයි ඉතින් පාලි පාඩයක් වලට මතකද දන්නේ මේක අපි ඉස්සරහට එනවද කියලා මම බැලුවෙත් නැහැ ඇත්තටම යෝගිලානං උපට්ඨේය සෝ උපට්ඨේය මං ඉති කවුරු හරි ගිලනුන්ට උපස්ථාන කරනවා නම් එයා මට උපස්ථාන කළා වගේම වන්නේ කියලා. දැන් පාලි පාඩේ පාඩම් කරගන්න වෙලාවක් නැත්නම් ලියන පෑනෙන්ම උඩුකම අදාළ වාට ලියන්න පුළුවන්. එක කළු පෑනෙන් හරි කමක් නැහැ. පාලි පාඩ බැන සිංහලෙන් ලියන කිසියම් අයෙකු ගිලනුන්ට උපස්ථාන කරන්නේද ඔහු මට උපස්ථාන කළාසේම වන්නේය. උඩුකම ඇහුවා බුදුරජාණන් වහන්සේ මිලෙසත දේශනා කර තිබේ කියලා දිනුවනම් වැඩේ කොට. ඉතින් මෙතන කියන්නේ ගිලනුන්ට උපස්ථාන කිරීම. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කායික මෙන්ම මානසික රෝගාබාධ වලට ව්‍යාධි දුක් වලට ලක් වෙලා හිටිය හැමෝටම පිහිට උනා කියන එක. කායික කියලා කියන්නේ පොතේ ශරීරයේ හැදෙන ලෙඩ රෝග වලට මානසික කියන්නේ මනසේ ඇති වෙන ආතති. අපි කියන්නේ මනෝවිද්‍යාව කියලා අපි කියන්නේ පිස්සු කියලා අන්න ඒ වගේ අය. උම්මාදය කියලා කියන්නේ. ඉතින් ඒ වගේ රෝගී වෙච්චාට බුදුරජාණන් වහන්සේ පිහිට වුණු අවස්ථා තමයි මේ පාඩම පුරාවට අපිට කතා කරනවා දකින්න ලැබෙන්නේ. එතකොට රෝගියෝ තැනැත්තන්ට ගිලන්ලා හිටියට බුදුරජාණන් වහන්සේ දක්ෂ වෛද්‍යවරයෙක් වගේ උපස්ථාන කළයි කියලා මේ සමස්ත ඡේදය තුළම කියනවා. ඉතින් ඒ වගේ මහා කරුණාවෙන් බුදුහාමුදුරුවෝ පිහිට වෙච්ච අයගේ නම් ටිකක් මෙතන තියෙනවා. ප්‍රධාන වශයෙන් තියෙන පුතේ ඉතාම අසනීප තත්ත්වයට පත් වෙලා හිටිය භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙන පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ කතා පුවත. පූතිගත්ත තිස්ස හාමුදුරුවන්ගේ කතා පුවත සම්පූර්ණයෙන්ම දැනගන්න උවමනාවක් නැහැ. පූතිගත්ත තිස්ස හාමුදුරුවෝ කියන්නේ ගොඩාක් අසනීපෙච්ච භික්ෂුන් වහන්සේ නමක්. කවුරුවත්ම උපස්ථාන කරන්න නැති නිසා පූතිගත්ත තිස්ස හාමුදුරුවෝ ගොඩාක් රෝගී වෙනවා, අසාධ්‍ය වෙනවා. මුළු ඇඟේම සරෝ බිබිලි හැදිලා ඒවා අර ජරා ජීර්ණ වෙලා ගඳ ගන්න තත්ත්වයට පත් වෙනවා. ළඟ උපස්ථාන කරන්න හිටිය ඔක්කොම පූතිගත්ත තිස්ස හාමුදුරුවෝ අතහැරලා දාලා යනවා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවොත් එක්ක එතෙන් ටිකේ බුදුහාමුදුරුවෝ පුදිගත තිස්ස හාමුදුරුවෝ නාවල පිරිසුදු කරලා සුවපත් කරනවා. ඒ තමයි ගිරණුන්ට උපස්ථාන කරපු එක් අවස්ථාවක්. ඊට පස්සේ තව තැනක් අපිට හම්බ වෙනවා මෙතන මේ උදරයාබාධකින් පෙළෙන භික්ෂුන් වහන්සේ ළමකට බුදුහාමුදුරුවෝ උපස්ථාන කළ කතා පුවත. උදරයාබාධයෙන් පෙළීමින් මලමුත්‍රා ගොඩේම වැතිර සිටීම භික්ෂුන් වහන්සේ ගැනද බුදුරදුන් දැනගන්න ලැබුණා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා සමග ගිහිල්ලා ඒ තත්ත්වය විමසලා ඒ රෝගී වූ භික්ෂුන් වහන්සේට නිරෝගී වෙන්න අවශ්‍ය කරන අපුපස්ථාන බුදුහාමුදුරුවෝ කළයි කියලා තමයි ওই ඊළඟ ඡේදයෙන් කියන්නේ. ඊට පස්සේ මේ ආනන්ද හිමියන්ගේ අනුශාසනාව ඇතුළු ඒ භික්ෂුන් වහන්සේ උණු පැනින් නාවල පිරිසුදු කර බව මෙතන කතා කරනවා. තදකළු වපුරෙන් තියෙන පුතේ මහණෙනි ඔබට දැන් මවක් නැත, පියෙකු නැත. එහෙයින් මෙබඳු අවස්ථාවකදී එකිනෙකා වුණුන් උපකාරීව සහයෝගයෙන් ක්‍රියා කළ යුතුයි. මාගේ මේ අවවාදයේ පිළිපදින්න තැනැත්තා ගිලනුන්ට උපස්ථාන කරන්නේ අන්න මෙතන මම අර කිව්ව පාලි පාඨය බලන්න මෙම අවවාදයෙන් මෙතන ගිලනුන්ට උපස්ථාන කරන්නේ ගිලනුන්ට උපස්ථාන කරන්නා මට උපස්ථාන කරන්නේ කවුරු හරි කෙනෙක් ගිලනුන්ට උපස්ථාන කරනවා නම් එයා මට උපස්ථාන කරනවා වගේම තමයි කියනවා. එතනදී බුදුහාමුදුරනේ අවවාදේ තමයි පැවිදි වෙලා ඉන්න ඇයට අම්මා තාත්තා නැහැ සලකන්නේ. ඉන්නේ අපි අපිම තමයි. ඒ නිසා තම තමන් තමන්ගේ වැඩ කරගන්නා වගේම අන්න ඇයට උපස්ථාන කරන්න කියලා තමයි මෙතෙන්දී බුදුහාමුදුරුව මතක් කරන්නේ. ඉතින් අසන සරණ ගුණය ගැන කතා කරද්දි තව තියෙනවා මේ ආකාරයටම කායික රෝගී වූ අය සුවපත් කරපු අවස්ථා. ඊට පස්සේ මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රෝගී වෙච්ච වෙලාවේ පිප්පලි ගුහාවට වැඩම කරලා උන්වහන්සේගේ සුව දුක් විමසලා බොජ්ජංග සූත්‍රයේ දේශනා කරලා සුවපත් කරපු අවස්ථා. ඊට පස්සේ අපි තව බලමු තියෙනවද කියලා. ඉතින් මේ වගේ ස්ථාන ඉතින් හොඳට මේ තිනේද බුදුහාමුදුරුව අසනීප වෙලා හිටියේ
උදරයාබාධකින් පෙළ භික්ෂුන් වහන්සේට ඊට පස්සේ පූජිකා ප්‍රතිසිටර උන්වහන්සේට ඊට පස්සේ අපි උදේ නම කතා කළා කවුද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වගේ භික්ෂුන් වහන්සේලා ගිලන් වෙච්ච අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඒ අයට අසරණ සරණ ගුණයෙන් පිහිට උනා කියලා තමයි ඔතනදී කතා කළේ. ඉතින් මේ කොටසින්ම බලා ගන්න තියෙන්නේ උන්මය තුන් දෙනා ගැන. දරුපුති මේවට උත්තර ලියද්දී ප්‍රශ්නයක් ආව බුදුරජාණන් වහන්සේ අසරණයන්ට පිටු අවස්ථාවේ පාඩමට අදාළ උත්තර ලියන්න මතක තියාගන්න ඕන. අදාළ නැතිව ලියන නම් වැඩක් නැහැ. මොකද මේ පාඩම ඇසුරෙන්නේ මේ කොටස් ටික අහන්නේ. ඉතින් මේ දැන් අහන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ අසරණ සරණ ගුණය අපේ ජීවිතේට කොහොමද වැදගත් වෙන්නේ කියලා. ඉතින් මේ අවසාන ඡේදයේ ඒක තමයි තියෙන්නේ. මානසික රෝගීන් උමතු කරන කියන දේ සමච්චල්පනේ උසුබිසුරු කරන්න ඇතැම් පිරිස අපාතරත් ඉන්නවා. එහෙම කරන්න හොඳ නැහැ. කායික රෝග මානසික රෝග අපි කාට වුණත් ඕනෑම වෙලාවක වැළඳෙන්න පුළුවන්. ඒ නිසා එවැනි අයට අනුකම්පා සහගත උදව් කිරීම තමයි වටින්නේ කියලා අවසන් කළා නම් ඒ කොටස් ටික සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ කතා කරන අනුමාපෘකා කොටස තුල තියෙනවා බුදුහාමුදුරන්ගේ අසරණ සරණ ගුණේ. ඉතින් අතනත් අර වගේ එකක් තමයි ආවේ. මෙතන තියෙන අසරණයන්ට බුදුහාමුදුරු පිහිට වෙච්ච අවස්ථා ගැන පොඩි සාකච්ඡාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ චරිතය දිහා බලද්දී බුදුහාමුදුරුව ගත කරන කාලය තුර වැඩම කරපු ක්‍රමවේදයකට කියනපතේ නිබද්ධ චාරිකා කියලා. ඒ කියන්නේ තමන් කාටද පිහිට වෙන්න ඕනි කියලා ඒ අය සොයාගෙන ගොස් ඒ අයට පිහිට වීම. අපිට උදාහරණ විදිහට ඕනතරම් ඉස්සරහට හම්බ වෙයි. එතකොට සසරේ විවිධ හේතු නිසා අසරණ වෙලා ඉන්න අය ගාවට ගිහිල්ලා ඒ වගේ අයට පිහිට වෙච්ච අවස්ථා අපිට හම්බ වෙනවා. මට්ටකුණ්ඩලී, ඊට පස්සේ පොතේ තියෙනවා සෝපාක නේද? ඉතින් ඒ වගේ ඊට පස්සේ අපිට මතක් වෙනවා තව රජ්ජුමාලා. ඒ වගේ හැමෝටම බුදුහාමුදුරුවෝ ඉතින් සැඩල් කුලේක උපන් සුනීතට. ඉතින් මේ වගේ තැන් කීපයක් මේ මං කීපයක් මතක තියාගෙන ඒ වගේ අයට බුදුහාමුදුරුවෝ පිහිටුණායි කියන එක. මෙතන දිනන සොරුන් අතින් ගිලිහි ගිය කහවණු පුතු ඇහැලා ගැනීම, කරදරයට පත්වීම දී අසරණ ගොවියෙකුට බුදුහාමුදුරුවෝ පිහිටුණායි කියලා. ඊට පස්සේ තව කවුද ඉන්නේ බලමු. මේ පාඩම වේගෙන් බලනක මම ඔයාලට මේ කොටස් ටික මතක් කරන්නේ. මින් තව කෙනෙක් දීගායු කුමාරයා හදිසිය මරණයට පත් වෙන හිටියේ කුමාරේ බුදුහාමුදුරුවෝ එයාට පිහිට වෙලා ගොඩක් කල් ජීවත් වෙන අවස්ථාව ලැබලා දුන්නා. ඊට පස්සේ ස්වාමි දිනේගේ හිංසා නිසා බෙලවලාගෙන මැරෙන්න ගිය රජුමාලාවට පිහිට වුණා. ඉතින් ඔය ඇතිනේ නේ මට්ට කුණ්ඩලී, චත්ත මානවක කුමාරයා, පේෂකාර දියණිය, බාහිය දාරු කීරිය වගේ හැමෝම බුදුහාමුදුරුවන්ගෙන් පිහිට ලබාපු අය. නැත්තම් අසරණ සරණ ගුණේ හැමුවේ පිහිටට පත් වෙච්ච අය විදිහට අපිට සඳහන් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ පුතේ තව මිනිසුන් පමණක් නෙවෙයි තිස්සංගත සතුන්ට පිටිසරණ වෙලා තියෙනවා. ඉතින් මෙතන හම්බ වෙනවා භද්‍රවති කෑතින්නට පිහිට වෙච්ච අවස්ථාවක්. වයස්ගත වෙලා හිටිය උදේන රජතුමාගේ සේනාව විදිහ දක්ෂ ඇතින්නක්. රජතුමා වයස්ගත නිසා ඒ ඇතින්න අතහැරලා දානවා. ඒලයි බුදුහාමුදුරුවෝ ගිහිල්ලා මතක් කරනවා මිනිස් විනි උමනා වෙලාවට වැඩ ගන්න විතරක් නෙවෙයි මෙයට තමන්ට උදව් උපකාර කරපු අයට මරණ කම්මේ ඇයට බලා ගන්න ඕනි කියලා. ඉතින් මේ වගේ තොරතුරු ටිකක් තමයි මෙතන ලියන්න තියෙන්නේ. මේ ටික ලියා ගන්න පුළුවන් ඔයාලට කිසිම ගැටලුවක් නැතුව. ඉතින් මහ දෙයක් නෑ නේද බලන්න. අසරණ සරණ ගුණේ, අසරණයන්ට පිහිට වීම වගේ දේවල් අපිට පටස් කරලා ලියන්න පුළුවන්. පුරුෂ ධම්ම සාරතේ කියන්නේ ඒ වගේ එකක් මයි පුතා. පුරුෂ ධම්ම සාරතේ ගුණෙන් කියන්නේ දමනය කිරීමට නොහැකි චණ්ඩ වූ පුරුෂයන් බුදුහාමුදුරුවෝ දමනය කළයි කියලා. එතකොට එතෙන්ට මනුෂ්‍ය, තිරිසන්, යක්ෂ, දේව, බ්‍රහ්ම ආදී හැමෝම උනන් එකතු කර ගන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ දමනය කළේ මෛත්‍රිය, කරුණාව, ඉවසීම, ප්‍රඥාව වගේ ගුණයන් තුලින්. ඉතින් අපිට හරි ලේසියෙන් මතක තියාගන්න කාටද පුරුෂ ධම්ම සාරතේ ගුණෙන් පිහිටුනේ ගොත් අහිංසක කුමාරයා අඟුලිමාල වෙච්ච අවස්ථාවේ පුරුෂ ධම්ම සාරතේ ගුණෙන් අඟුලිමාලව දමනය කරලා බුදුරජාණන් වහන්සේ අඟුලිමාලව යහපත් කෙනෙක් බවට පත් කළා නේද? මිනිස්සු බව බිය වෙලා හිටිය අඟුලිමාලට පිහිට වුණා බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ අපිට තව හම්බ වෙනවා සුචිරෝම, කරරෝම වගේ යක්ෂයන්, දම් ඉතාම දරදඬු යක්ෂයන් බුදුහාමුදුරුවෝ දමනය කරනවා. ඊට පස්සේ දේවදත්ත තෙරුන් මේ නාලාගිරි හස්තිරාජයා මද කිපල රාකල පොවල බුදුහාමුදුරුවෝ ඝාතනය කරන්න එනවා. නාලාගිරි හස්තිරාජයා බුදුහාමුදුරුවෝ දමනය කරනවා. ඉතින් මේ ටිකත් හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ තව කවුද අපිට තව හම්බ වෙනවා නම් කවුරු හරි කෙනෙක්
බුදුහාමුදුරුවෝත් එක්ක වාදිවාද කරන්න අවශ්‍යක පරාජයට පත් කරනවා. ඊට පස්සේ උපාලි ගෘහපතියා බුදුහාමුදුරුවන්ගේ ප්‍රඥාව හමුවේ පරාජයට පත් වෙනවා. ඔය ටික ලියන්න පුළුවන් නම් ඒත් ඉතින් බය වෙන දෙයක් නැහැ. ඊට පස්සේ තුම්බෑ ජටිලයන් බුදුහාමුදුරුවෝ දමනය කරනවා. ඉතින් ඔය වගේ බුදුහාමුදුරුවන්ගේ මේ පුරිස ධම්ම සාරථී ගුණය හමුවේ ධම්මනේ වෙච්ච පිරිස ගැන ලිවනා hali පුරිස ධම්ම සාරථී ගුණය ගැන තොරතුරු බුදුගෝමි විසින් රචිත අමාවතුරු නම් සාහිත්‍ය කෘතියේ දැක්වෙනවා කියලා පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. ඉතින් ඔයාලට තේරෙන්නේ මම මේ මොනවද වේගින් වේගින් කියාගෙන යන්නේ කියලා. වේගින් වේගින් කියන්න හේතුව තමයි මම උත්සාහ කළේ ඉතාම පුංචි වෙලාවක් අරගෙන ඔයාලා මේ හරි අමාරුවෙන් කරුණු ගලපගෙන පාඩම් කරන්න හදන ලොකු පාඩමක් ඉතාම ඉක්මනට කියලා දෙන්න. අපි බලමු මෙතන නිකන් තදක ලෝකරේ මොනවද කියන්නේ කියලා. මෙසේ බුදුහු දෙව්රම් වෙහෙර දහම්මමා වහරේ වස්වසමින් වැඩවසු තුන් ලොවේ සැරිසරු උපාලි ගෘහපති වූ ඈසිතා. මේ තියෙන ගුරුලුගෝමි විසින් අමාවතුරින් උපුටාගත් කොටසක්. ඉතින් ඒ වගේ වට අපි ලොකුවට බය වෙන්න උවමනාවක් නැහැ. පැහැදිලිද? ඊට පස්සේ පුතේ තියෙන තාදී ගුණය. තාදී ගුණය කියන්නේ හරිම සරලයි මතක තියාගන්න. අටලෝ දහමින් කම්පා නොවීම, අටලෝ දහමට කම්පා නොවී මුහුණ දීමට අපි කියනවා තාදී ගුණය කියලා. සරලම කිව්වොත් එහෙම අටලෝ දහමින් කම්පා නොවෙන එකට තාදී ගුණය කියනවා. අටලෝ දහම කියන්නේ ලාභ, අලාභ, නින්දා, ප්‍රශංසා, සැප, දුක, යස, ආයස කියන ඒවා හැමෝම කම්පා නොවීම. එතකොට අපිට එතන ලියන් තියෙන පුතේ බුදුහාමුදුරුවන්ට ගොඩාක් අය උපස්ථාන කළා. ඊට පස්සේ සමහර අය දොස් කිව්වා, සමහර අය යානවා ඉන්න හිටින් තැන් හදලා දුන්නා, ගෙවල් දොරවල් හදලා දුන්නා, මහදාන් පැවැත්තුවා. එතකොට ඒ හැම තැනකදීම බුදුරජාණන් වහන්සේ ඕනට වැඩිය සතුටුනේ නැහැ, ඕනට වැඩිය දුක්ුනේ නැහැ. චින්චි මානවිකා ප්‍රතිලා අපහාස කළා. බුදුහාමුදුරු නිහඬව හිටියා නේද? ඊට පස්සේ සුන්දරී පරිබ්‍රාජිකා මරලා මල්ගොඩ ගහන් කළා. බුදුහාමුදුරු ඇල්ලුවා, හැබැයි බුදුහාමුදුරු නිහඬව හිටියා. ඊට පස්සේ සමහර සිටුවරු ආරාම හදලා දුන්න බුදුහාමුදුරු ලොකුට ඒවා වර්ණනා කළේ නැහැ. ඊට පස්සේ බුදුහාමුදුර සමහර වස් කාල ගත කරන්නේ ඉතාම දුක්මුසු තැන්වල. හැබැයි බුදුහාමුදුර ඒ තැන්වලත් ලස්සන පන්සලක ඉන්න වගේම සතුටින් හිටියා. මේ වගේ බුදුහාමුදුරන්ට පුළුවන්කම තිබුණා සාමාන්‍ය අය කම්පා වන හැමතැනකදීම පොඩ්ඩක්වත් නොසෙල්වි කම්පා නොවීමේ සිටීමේ හැකියාවක් තිබුණා. මාගන්දියාගේ හැසිරීමේම දන්නවා ඇතින් චින්චි මානවිකාවගේ නින්දා අපහාස. ඊට පස්සේ අක්කෝස භාරද්වාජ බමුණ, අසී භාරද්වාජ වගේ බමුණු බුදුහාමුදුරන දැඩි ලෙස දෝෂාරෝපණය කළා. ඒ දෝෂාරෝපණය කළ හැම තැනකදීම බුදුහාමුදුරු ඒවා අපි කියන්නේ සතපහකටවත් ගණන් ගන්නෑ කියලා. අන්නේ වගේ කිසිසේත්ම ගණන් ගන්න නැතුව හිටියා. ඉතින් ඒ වගේ ගුණයකට අපි කියනවා අටලෝ දහමින් කම්පා නොවීම, එහෙම නැත්නම් තාදී ගුණය කියලා. සෝන දණ්ඩ වගේ බමුණු ඇවිල්ලා, චංකී පොට්ටපාද සබිය වගේ පිරිවැජ්ජන් බමුණු ඇවිල්ලා බුදුහාමුදුරුවෝ දැඩිසේ ප්‍රශංසාවට ලක් කළා. අපි එහෙම ප්‍රශංසාවට ලක් කළොත් අපි යන්නේ අපි කියන්නේ හෙන උළුවෙන් කියලා උඩඟු කමින්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ ඒ කිසිම තැනක දැඩි උඩඟුතාවයට පත් වුණේ නැහැ. ඉතින් ඒක තමයි මේ කොටස් ටිකෙන් ගන්න තියෙන සම්පූර්ණ සාරාංශය. සාරාංශය පොඩ්ඩක් වැදගත් උදේ ඔයාලත් මිට කියා තියා ගන්න. බුදුරජාණන් වහන්සේ තුල ප්‍රවති අසීමිත ගුණ සමුදායන් ගුණ හතරක් පමණ මිහි දැක්වේ. බුදුරදුන් අසරණයන්ට පිළිට වූ විවිධ අවස්ථා තුළින් කීපයක් දක්වා ඇත. උන්වහන්සේ මුළු ජීවිත කාලයම කැප කළේ අසරණයන්ට පිහිටවීම සඳහාය. කායික වහා මානසික රෝගී වූවන්ට පිහිට වූ අවස්ථාද දමනය කිරීමට අපහසු බොහෝ දෙනා බුදුරදුන්ගේ ආධ්‍යාත්මික ගුණයෙන් හික්මූ ආකාරයේද දැන ගැනීමට හැකිවේ. තාදී ගුණෙහිවත් අටලෝ දහමින් කම්පා නොවී බුදුරදුන් එම ධර්මතාවන්ට මධ්‍යස්ථව මුහුණ දී ක්‍රියා කළ ආකාරය බුදු සිරිතෙන් දැන ගැනීමට හැකිවේ. මේ ආදර්ශ අපේ ජීවිතයට උපයෝගී කරගත යුතුයි කියලා තමයි මෙතන කියන්නේ. ක්‍රියාකාරකම් වලත් අහන්න මහලුකු දෙයක් නෙවෙයි පුතේ. අසන්න සන්න ගුණේ පිළිබඳ වෙන අවස්ථා ටිකක් අහනව නේද? ගිනුන්ට උපස්ථානයක් වන්නේ කෙසේද කියලා අහනවා. පන්තියේ සිටින නුසන්සුන් සිසුන් සංසුන් කර ගැනීමට බුදුහාමුදුරන්ගේ දහම් තුලින් ගන්න ක්‍රියාමාර්ග මොන වගේද කියලා අහනවා. ඊට පස්සේ ලබා දුන් උපදෙස්. ඉතින් හරි සරල දේවල් ටිකක් තියෙනවා. බුදුහාමුදුරන්ගේ පුස්සම් සාත්‍යගුණේ ප්‍රකට වෙන අවස්ථා තුනක්. ඔය වගේ දින් සීනි බෝල වැඩවුවා තියෙන. ඒ නිසා බය වෙන්න එපා. ඉහත සඳහන් කරපු ගුණ ටිකට අදාළව පොඩි උදාහරණ දෙක තුන වගේ මතක තියාගන්න. ඊට පස්සේ ගාථාවට තියෙන අටලෝ දහම ගැන ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසාච සුපංච දුක්ඛං ඒතේ අනිච්චා මනු ජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා කියලා ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සැප දුක යන මේවා අටලෝ දහම වේ කියලා
මතක තියාගත්තනම් පුතේ හොඳටම ප්‍රමාණවත්. ඉතින් අටලෝ දහම ගාථාව නැත හරියට කරුණු විදිහට මතක තියාගන්න. ඊළඟ පාඩම අපිට කතා කරන්න තියෙන්නේ තුන්වෙනි පාඩම බුදු පුරා දම් පුරා දීමග ගනිමු සපුරා කියලා. එතන දස පාරමිතා ටික කතා කරනවා. මේ පාඩමත් වීඩියෝ එකකින් ඕන නම් අනිවාර්යෙන් වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් විදිහට පළ කරන්න. එතකොට මට පුළුවන් මේ පාඩමත් ඉතාම ඉක්මනින් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් හැමෝගෙම අධ්‍යාපන කටයුතු ඉතාම හොඳින් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය වේවා. ඉදිරි කාලේ ආර්ට් කළ බීසී කළ අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් ඔයාලා හැමෝටම. හැමෝටම තෙරුවන් සරණයි. ඉදිරි දවස සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම සුදම්ම හාමුදුරුවෝ.